आप एक बता रहे हैं शॉप पे भेज जगह होम भेज जगह यूज़ अगेन साइन आउट 10 प्रोसेस सेकेंड यूज़ अगेन साइन आउट 10 प्रोसेस सेकेंड बता रहे हैं यूज़ अगेन साइन आउट 10 मिनट में भी यूज़ अगेन रजिस्टर वेल नाम web page එක තුළ එහෙනම් මෙතනින් පෙන්වන්නේ sign in or register ඒක නිසා මෙතෙන්දී අපිට බලා ගන්න පුළුවන් sign in or register කියලා. ඒ කියන්නේ user කෙනෙක් register වෙලා නැහැ. අපි බලමු ඒ user කෙනෙක් register වෙලා අපේ home page එකට log වෙන්නේ කොහොමද කියලා. මෙතැනින් වෙනද වගේම අපේ ඊමේල් එක සහ පාස්වර්ඩ් එක තියලා උගේ ඩීටේල්ස් ටික තියලා සයින් ඉන් වෙනවා. ඒ සයින් ඉන් වුණාම අපිට රජිස්ටර් වෙලා ඉන්නේ කෙනෙක් නම් සයින් ඉන් වෙලා අපිට හෝම් පේජ් එකට නැවතෙන්න පුළුවන්. ඒ වගේ තමයි මේ සයින් අප් ප්‍රොසෙස් එකේ ඩිසයින් එකේ පාට් එක අපි දැන් මේ විදියට කතා කරමු. අපි සයින් අප් ප්‍රොසෙස් එකේ කෝඩින් පාට් එක ගැන කතා කරමු. ඉතින් PHP ස්ක්‍රිප්ට් එකක් දාලා session start එකක් දාලා අපි if එක ඇතුලේ is set කියලා බලලා session එක ඇතුලේ user කෙනෙක් ඉන්නවද කියලා බලලා අපි dollar data කියලා දාලා ඒ session එකක් කියලා user කෙනෙක් ඉන්නවද කියලා බලලා තියෙනවා. ඒ වගේම අපි span එකක් දාලා අපි welcome එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ අපි home page එකට redirect වෙනකොට අපේ නම ඩිස්ප්ලේ වෙන්න වෙන්න වෙනවත් සමගම තමයි අපි වෙල්කම් එක වෙල්කම් එකට පස්සේ තමයි අපි නම දාලා තියෙන්නේ. PHP ස්ක්‍රිප්ට් එකක් දාලා අපි එකක් දාලා ඩොලර් ඩේට කියලා දාලා අපි ඩේටාබේස් එකේ තියෙන ෆස්ට් නේම් එක ඒ කියන්නේ අපේ නම එතෙන්දී අපි අරගෙන තියෙනවා ස්පෑන් එකක් දාලා. ඒ වගේම තවදුරටත් ස්පෑන් එකක් දාලා ඔන් ක්ලික් එකක් දාලා සයින් අවුට් කියන අපේ ඒ කියන්නේ සයින් අවුට් කියන බටන් එක අපි මෙතනින් ෆන්ක්ෂන් එකක් දාලා එහා පැත්තට අරගෙන තියෙනවා JavaScript එක ඇත්තට. ඒ වගේම PHP ස්ක්‍රිප්ට් එකෙන් පස්සේ අපි else එකට ආවොත් else එකේ anchor tag එකක් දාලා sign in or register කියන එක මෙතෙන්දි දාලා තියෙනවා. නවතුරටත් අපි JavaScript පැත්තට ආවොත් JavaScript පැත්තේ JavaScript පැත්තට ආවොත් ෆන්ක්ෂන් එකක් අපි දාලා තියෙනවා
ටෙස්ට එකක් කරා අපි සයින් අවු් පොසෙස් පට කියන එක අපි ගෙත් මෙතැට්ටකින් යවනවා අපේ අරගත්තු පංෂන් ඩීටල්ස් එක අපි සවුන සයින් අවු් පොසෙස් පට එකට අපි මෙතෙන් යවන අපි බලමු සයින් අවු් පොසෙස් පට එක මොකක්ද අපි කරලා තියෙන්නේ. සයින් අවු් පොසෙස් එකට ගියොත් අපි PHP ස්ක්‍රිප්ට් එකක් ගාල සෙෂන් ස්ටාර්ට් කරලා if එක ඇතුලේ සෙට් බලලා අපි තියෙන සෙෂන් එකේ user කෙනෙක් ඉන්නවද කියලා බලලා තියෙනවා. ඒ වගේම අපේ සෙෂන් එකේ user කෙනෙක් ඉන්නව නම් ඒක නා කරන්න කියලා දාලා තියෙනවා. ඒ සෙෂන් එක destroy කරන්නේ කියන්නේ අපේ user කෙනෙක් නැත්නම් ඒක destroy කරන්න දාලා තියෙනවා. ඒ වගේ මෙරිකෝ එකක් දාල සක්සස් කියල දාලති අපේ උසගැන් නැත්තම් ඒ පාට්ට සක්සස් කියල දාලතියන්නේ මොකද අපට විසගෙනෙක් නැත්නම් වැඩක් නෑනේ ඒ නිස අපි ආපු ජාවස්ක්‍රිප්ට් එකට ආවතින් වාටී කියලා අරගෙන රෙස්පොන්ස් ටෙක්ස් ඇතුළේ එකක් දාලා අර සයින් අවු් ප්‍රොසෙස් තියෙන සක්සස් එක මෙතෙන්දී අපි සක්සස් කරගෙන එතන සක්සස් නම් මෙතෙන්ට අපි සක්සස් එක ඇඩ් කරගෙන තියෙනවා. ඒ වගේ වින්ඩෝ ඩොට් ලොකේෂන් එකක් දාලා අපි අපි රීලෝඩ් කරගන්නවා. ඒ කියන්නේ අපි සයින් ඉන්වෙලා සයින්ඉන් වෙලා අපි හෝම් පේච්චකට ඩිරෙක් වුණාම පිට පෙන්කම් කියලා අපේ නම පෙන්න්න ඒ වගේ අපි සගෙන උත්්ටක තුන්නාම අපිට ආපහු සයිනින් වෙලා එන්න අවශ්‍යයි මොකද අපිට එතනින් නැවත යන්න බෑ. අපිට අනිවාරයෙන්ම සයිනින් වෙලා එන්න අවශ්‍යයි. ඒ එහෙම තමයි මේ අපි මෙතන හතු තියන්නේ. ඒ වගේ විින්ඩෝඩෝ ලොකේෂන් එකක් දාලා හෝ පේච්චක ඇතුළෙම ්‍රීලෝඩ්ෙන විදියට තමයි අපි ඒ හතල තියෙන්නේ. එහම නැත්නම් එල්ස එකක් දාලා එල්ටී කියලා අපි ඉස්සෙල්ල වගේ මාරගෙන ති. ඒ වගේ තමයි යස කෙනෙක් සයින අවු් පොසෙස් එක අපි භාවිතා කරලා තියෙන්නේ. එහම තමයි කෝඩින් පාට් එක සහ ඩිසයින් පාට්ටෙන් ගැන කතා කරලා තියෙන්නේ. එනම් බොහොම ස්තුතියි.